කුමාරි තිලකරත්න කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රිය එවැගේම දක්ෂිනීරියක්. ඇය අවස්ථා බොහොමයකදීම හොඳම නිලියට සම්මාන දිනාගත් කුසලතාපූර්ණ රංගන ශිල්පිනියක්. කාලෙන් කාලෙට විවිධ හේතු නිසා කුමාරි ගැන සමාජ මාධ්‍යවල දැඩි කතාබහකට ලක් වෙනවා. ඒ කරනවා නම් ආදරේ පිරෙන ආදරෙම විතරයි ආදරේ කරනවා නම් එක හිතින් අවංකව ආදරේ කරන්න ඕනේ ආයේ තව කෙනෙක්ගේ මානසික නිදහසට කරදර නොකර. නමුත් අද කාලේ අපිට දකින්න හම්බෙනවා ඒ වගේ තමන් අත්හැරලා ගියා කියලා ඒ වෙනුවෙන් වෛර බඳින පෙරලා ක්‍රෝධ කරන උදවිය ඉන්න අපි එහෙම වෙන්නේ නැති සමාජයක් උදෙසා කටයුතු කරමු කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. ඉතින් ඔබ දන්නවද උමාලි කියලා කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි විදේශ රටවලත් කලා නිර්මාණවලට තම රංගන දායකත්ව ලබා දුන් නිලියක් බව. 1987 මාර්තු 16 දින උපත ලැබූ උමාලි ඇයට පසු 2014 දී තමයි මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනීෙන්නේ. ඒ 2001 වසරේදී තිරගත වූ උදේකාන්ත වර්ණසූරිය මහතා අධ්‍යක්ෂණය කළ රෝස වසන්තිය සිංහල චිත්‍රපටයේ. පසුව ඇය ආසයි මම් පියාඹන්න A-level වන් චිත්‍රපටවලටත් රංගන දායකත්වය ලබා දුන්නා. ඔබ දන්නවද 2012 වසරේ තිරගත වූ ෆයිනල් ජජ්මන්ට් ජපන් චිත්‍රපටයට උමාලි සිය රංගන දායකත්වය ලබා දුන්නා. ඇත්තටම ලංකාවේ රංගන ශිල්පිනියක් ජපන් චිත්‍රපටයකට දායකත්වය ලබා දුන් පළමු අවස්ථාව විදියට මේ හඳුන්වන්න පුළුවන්. ඇත්තටම උමාලි තමන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බොහෝ කාලයක් ජපානයේ ජීවත් වුණා. මේ නිසා ඇයට චතුර ලෙස ජපන් භාෂාව කතා කිරීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවද ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටයක් වන ඊක්වල් චිත්‍රපටයටත් උමාලි සිය රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. 2015 වසරේ රිලීස් වන මේ ෆිල්ම් එක ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ජේක් ටෝමස්ගේ නිර්මාණයක්. ඉතින් නෝ මේ ෆිල්ම් එක ගැන Google කරලා බැලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ ඇලිස් කියන චරිතයට දායකත්ව ලබා දෙන්නේ ලාංකික රංගන ශිල්පිනිය උමාලි තිලකරත්න බව. සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන ටොයිලියාජී ප්‍රධාන නිලි සුරියුපී ක්‍රිස්ටියන් ස්ටුවර්ට් සහ ඇමරිකානු රංගන ශිල්පී නිකෝලස් හෝල් තමයි මේ ඊක්වල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට දායකත්වය ලබා දෙන්නේ. උමාලිගේ චරිතය වන ඇලිස් ගැන කතා කරන්න කලින් මම කෙටියෙන් ඔයාට මේ චිත්‍රපටයේ කතාව කියන්න. ඇත්තටම මේ ෆිල්ම් එක සයන්ටිෆික් ෆික්ෂන් වර්ගයට තමයි අයිති වෙන්නේ. මෙහි නියා ඒ කියන්නේ ක්‍රිස්ටියන් ස්ටුවර්ට් සහ සයිලස් ඒ කියන්නේ නිකෝලස් හෝල් දෙදෙනා රැකියාව කරන්නේ කලෙක්ටිව් ලෙස හඳුන්වන සමාජ ඒකකයක. ඉතින් මේ කලෙක්ටිව් එක තාක්ෂණික වශයෙන් උපරිම තත්වයක තමයි පවතින්නේ. ඉතින් මේ සමාජ ඒකකයේ මිනිසුන්ගෙන් උපරිම හැකියාවක් උකහා ගැනීමටත් ඒ වගේම මේ මිනිස්සු අතර අපරාධ ගැටුම් වගේ දේවල් දුරු කිරීමටත් මේ මිනිසුන්ගේ හැඟීම් නැති කර දමනු ලබනවා. ඒ කියන්නේ මේ කලෙක්ටිව් එකේ ඉන්න මිනිස්සු කවුරුවත්ම අඬන්නේ හිනා වෙන්නේ නැහැ. ඔවුන්ට ආදරය වේදනාව වැනි හැඟීම් කිසිවක් දැනෙන්නේ නැහැ. ඒ වගේමයි ඔවුන් තුළ යම් යම් හැඟීම් ඇතිවෙනවා නම් ඒක ඩිසීස් එකක්. ඒ කියන්නේ රෝගී තත්ත්වයක් විදිහට තමයි මේ කලෙක්ටිව් එකේ හඳුන්වන්නේ. ඉතින් ඒ වගේ හැඟීමක් ඇති වෙන වෙලාවට මේ කලෙක්ටිව් එකේ ජීවත් වෙන අය ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕන. ඉතින් මේ හැඟීම් ඇති වෙන රෝගී සෑදුම් දෙතෙනෙක් තමයි නියා සහ සයිලස්. ඉතින් ප්‍රතිකාරවලට යොමු වන අතර වාරයේදී නියා සහ සයිලස් අතර ආදරයක් ඇති වෙනවා. නමුත් මොවුන් ඉන්න මේ ලෝකේ ඒ කියන්නේ කලෙක්ටිව් එකේ ආදරය කියන්නේ තහනම් දෙයක්. නමුත් ඔවුන් දෙදෙනා ප්‍රතිකාර මග හරිමින් තමන්ට ආගන්තුක මේ හැඟීම විඳින්න පටන් ගන්නවා. මේ ගැන දැනගන්න කලෙක්ටිව්හි බලධාරීන් ඔවුන් දෙදෙනාම හිරබාරයට ගන තීරණය කරනවා. මේ අවස්ථාවේ ඔවුන් දෙදෙනාට උපකාර කිරීමට ඉදිරිපත් වෙනවා මේ කලෙක්ටිව් එකෙම ඉන්න මේ වගේම හැඟීම් ඇතිවීමේ රෝගිය සෑදුණු රහසිගත කණ්ඩායමක්. මෙන්න මේ කණ්ඩායමේ සාමාජිකාවක් තමයි ඇලිස් කියන්නේ. Here, everybody, this is Silas, who I was telling you about. Silas, this is Bess, and Peter, and Thomas, Gil, Max, and Alice. Come take a seat. ඉතින් මේ ඇලිස්ගේ චරිතය තමයි ලාංකික රංගන ශිල්පිනිය උමාලි තිරකරත්න රංගන දායකත්වය ලබා දෙන්නේ. ඇත්තටම මේ ඇලිස්ගේ චරිතය තප්පර කිහිපයක ජවනිකාවක් වුණත් මේ වගේ සුපිරි හොලිවුඩ් චිත්‍රපටයකට සම්බන්ධ වීමට ලැබීම ලාංකික නිලියට ලැබෙන දුර්ලභ අවස්ථාවක් විදියට අනිවාර්යයෙන්ම සලකන්න පුළුවන්. ඉතින් අපි මේ කුසලතාපූර්ණ රංගන ශිල්පී උමාලි තිරකරත්නට තව තවත් මේ වගේ දෙස් පිදෙස් නිර්මාණවලට දායක වෙන අවස්ථාව ලැබෙන්න කියලා සුබ පැතුම් එක් කරමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.